අලුත් අවුරුද්දක 2024 අලුත් අවුරුද්දේ පළමු ඉරිදා දිනේ අපි ඔබව මුණ ගැහෙනට මේ සූදානම් වන්නේ ධර්ම යාත්‍රා වැඩසටහන සමගින්. ධර්ම යාත්‍රා වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් ධර්ම යාත්‍රා වැඩසටහන ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම මේ උදා වූ නව වසර ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන සෞභාග්‍යමත් නව වසරක් බවට පත්වේවා. තුනුරුවනේ ආශිර්වාදේ නිරන්තරව ඔබට ලැබේවා. ඒ වගේම නිරන්තරව පින්කම් කටයුතු වල නිරතවන්නට පුළුවන් වෙන කුසල් දහම් රැස් කරගන්නට හැකි වසරක් බවට මේ වසර පත් කරගන්නට ඔබ හැම දිනාටම අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරනවා. මේ අලුත් අවුරුද්දේ පළමු වැඩසටහනෙන් අද දවසේ අපි ඔබ වහන්සේගෙන් අහන්නට බලාපොරොත්තු වෙන ප්‍රශ්නය කාලීනව අපි හැම දිනෙකටම මතුවලා තියෙන ගැටලුවක්. දැන් මේ අලුත් අවුරුද්ද උදා වෙන්නේම ටිකක් වැඩිපුර ජීවන වියදම ඉහළ යන අවුරුද්දක් විදිහට. අලුතෙන් වැඩ් බද්දක් ඇවිල්ලා තියෙනවා. භාණ්ඩවල මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යවල මිල පවා ඉහළ ගිහිල්ලා තියෙනවා. එහිඳ බොහෝ විට මිනිසු ජීවත් වෙන්නේ ඊටාම අපහසුතා රසක් මැද්දේ. දැන් මෙහෙම අපහසුතා රසක් මැද්දේ ජීවත් වෙද්දී ස්වාමින් වහන්ස ඒ අපහසුතා නිසාම ඔවුන් මුලින්ම මුදල් අයින් කරන්නේ මේ පින්කම් කටයුතු වලින්. එහෙම නැත්නම් මේ දාණය දෙන්න, එහෙම නැත්නම් දන් දෙන්න පින්කම් කරන්න තියෙන මුදල් ඔවුන් වෙන යාම් කටයුත්තක් සඳහා පාවිච්චි කරනවා. දැන් අපිට එන්න එන්න ප්‍රශ්න වැඩි වෙන්නෙත් අපේ කුසල පක්ෂයේ තියෙන දුර්වලතාවයක් නිසා කියලා මීට පෙර අවස්ථාවල ඔබ වහන්සේ මේ වැඩසටහන තුළදීම අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් මෙවැනි කාලයක අපි වැඩි වැඩියෙන් දන් දීම අත්‍යවශ්‍ය කාරණාවක්. නමුත් වැඩි වැඩියෙන් දන් දීම වෙනුවට දන් දීමෙන් ඈත්වීම තමයි මිනිසුන්ට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එක විහාරස්ථානයක ස්වාමින් වහන්සේ නමක් ප්‍රකාශ කළා වෙනදාට මාසයකට නිවසේකට වැඩම කරලා දෙන දාන 7ක් 8ක් තිබුණා නම් ඒ ප්‍රමාණය දැන් 3-4කට අඩු වෙලා කියලා. මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ ස්වාමින් වහන්ස ජනතාව ටිකෙන් ටික මේ පින්කම් කටයුතු වලින් ඈත් වෙනවා කියන එක. මෙන්න මේ తত্ত্বය අපිට කොහොමද බලපාන්නේ සහ මේකෙන් මිදෙන්න අපි ධර්මානුකූලව කළ යුත්තේ කොමක්ද කියන කාරණාවයි අද දවසේ ප්‍රථමයෙන්ම ඔබ වහන්සේගෙන් අපි විමසන්නේ. අවසරයි ස්වාමීනි. පින්වත් මහත්මයා මේ 2024 නව වර්ෂය උදා වුණ වෙලාවේ උදා වෙන පළවෙනි ඉරිදාව මුලින්ම පින්වතුන්ලා සියලුම දෙනාට ලැබුවා වුණ අවසර නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ධර්මයේ අර්ථයන් වැඩෙන තම තමන්ගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා ඉස්ස සිද්ධ වෙන සුබ නව වසරක් වේවා කියලා මෙසිතින් ධර්ම යාත්‍රා වැඩසටහන වෙනුවෙන් පින්වතුන්ලාට මුලින්ම ආශිර්වාද කරනවා. පින්වත් මහත්මයා ධර්ම යාත්‍රා ධර්ම සාකච්ඡා උදෙසා මුලින්ම යොමු කරන ප්‍රශ්නය තමයි වර්තමානයේ මේ රජය පනවලා තියෙන බදු වැඩි කිරීම, ඒ වගේම ආර්ථික ප්‍රශ්න, අප්‍රමාණ ගම් වතුරෙන් වේවා නියඟෙන් වේවා වගාවන් පාළු වෙලා ජනතාවගේ ආර්ථික ශක්තිය බිඳ වැටීමේ ප්‍රශ්න, මේ සියල්ල හේතුවෙන් ජනතාව තුළ දන් දීමේ ශක්තිය දුර්වල වෙලා යනවා කියලා සමහර ස්වාමින් වහන්සේලා මතක් කළා කියලා මාත්මය මතක් කළා. මාසෙකට ගෙවල් වලට වඩින සාංගික දාන 10ක් තියෙනවා නම් දැන් තියෙන්නේ 5යි කියලා. මොකද එවැනි තත්වයක් සිද්ධ වෙන්නේ පින්වත් ජනතාවට දන් දීමේ ශක්තියත් දුර්වල වෙලා තිබෙනවා. මහත්යෝ මේ ප්‍රශ්නය මුළු සමාජෙම වෙලාගත් ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා අකුසල් සංස්කාරයන් විපාක දෙන්නේ තව තව අපිව අකුසලයේ කරා අරන් යන්නමයි කියලා. ඒ නිසා අපිට රට දිහා බැලුවාම දැන් මේ මාසේ අපි ඇහුව දෙයක් තමයි අර බදු වැඩි කිරීම නිසා අප්‍රමාණ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල ආහාරවල පොහොර ටිකේ මිනිසයා කුෂිකර්මයක් කාන්තේට යෙදෙන පොහොර ටිකේ පවා මිල හුඟක් ඉහළ ගියායි කියන කාරණේ. මාත්‍යෝ මේ දේවල් දිහා බලද්දී අපිට තේරෙනවා, අපිට දැනෙනවා මාත්‍යෝ මේ රට මහා අවුලක් කරා අරගෙන යනවා. ඒ අවුල කරා අරගෙන යන්නේ පුද්ගලයෙක් කියන කාරණේ මං කෙනෙකුට ඇඟිල්ල දික් කළා කියන්නේ නැහැ. මොකද මං බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක්. අපිට එහෙම කෙනෙක්ව ඍජුව නමින් චෝදනාවට ලක් කරන්න බෑ. ඒක අපිට බුදුරජාන් වහන්සේ දේශනා කළ තින විනයක්. නමුත් සමාජය තුල සිදුවෙන මේ සිද්ධීම් තුල බලවත් ආකාරයෙන් පීඩණයට ලක් වෙන ආයතනය තමයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය. මොකද මං පසුගිය මාසයේ වැඩ සිටිය ආරණ්‍යක
ඒ ආරණ්‍යේ වාර්ෂික දාන පූජා කරන ආරණ්‍ය හවසට පින්වතුල්ලා ඇවිල්ලා නැවතිලා දානේ පූජා කළ පහෝදා තමයි යන්නේ නමුත් ඒ මං හිටිය කාලය තුල දින දෙකක් නොදන් වාම දාන පිරිස ආවේ නැහැ දැන් අපි කියමුකෝ දානේ නොදන අය ඉන්නවා එතකොට ඒ වාර්ෂික දාන තියෙනවා නම් ඒගොල්ලන්ට එන්න බැරි හේතුවක් තියෙනවා නම් ඒ අය තමන්ගේ දානෙට පෙර ආතු වේක දැනුම් දෙනවා එහෙමත් නැත්නම් මුදල් ලැබෙනවා හරි නමුත් මේ කාරණා දෙකටම යන්නේ නැතුව දැනුම් දීමක් කරන්නෙත් නැහැ එන්නේ නැහැ කියලා මුදල් ලැබන්නෙත් නැහැ දාන දෙකක් නොදන්වාම නැවතුණා හරි එතකොට එහෙම නොදන්වා නැවතුණා කියලා ස්වාමීන් වහන්සේලා බඩගින්නේ ඉන්නේ නැහැ කප්පිය කුටියේ වියලි ආහාර තියෙනවා කැපකරුවෙක් ඉන්නවා ඒ කැපකරුවා දානි සූදානම් කළ දෙනවා නමුත් මම මෙතනදී කියන්න උත්සාහ කළේ ඒ පින්වතුල්ලා දින දෙකක මට මතකයි නොදන්වාම දානේ අරන් ආවේ නැහැ එතකොට දැන් අපි එතනදී බලන්න ඕනේ ගිහි පින්වතුල්ලාත් මේක බොහොම නුවණින් තේරුම් ගන්න ඕනේ රටේ බලපවත්වන මේ බලවත් ආර්ථික ප්‍රශ්නවලට ඔබලා වග කිය යුතු නැහැ තේන්න ඔබලා කරපු විනාශයක් නෙමෙයි මේ රටට මේ විපාක දෙන්නේ ඒ නිසා අනුන් කරපු ප්‍රශ්නයන් නිසා ඔබ පීඩාවටපත් වෙද්දී ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒ පීඩාව තුලින් තව අකුසල් කරා නොයන්. ඒතර බලන්න නොදන්වා දානියට ආවේ නැත්තම් පෙර දැනුම් දීමක් කරන්නෙත් නැහැ ඊට අදාළ වියලි ආහාරයවලත් නැහැ මුදල් යොමු කරලත් නැහැ. ඒතර බලන්න නමුත් ඇත්තට මේ අයට දානි දෙන්න ශක්තියකුත් නැහැ. මොකද මේ දානි පිරිස් බොහොම ඈත ගම් වල අය මම දන්නවා හොඳටම මේ ගම් වලයි පසුගිය කන්න දෙකක්ම ගම් වතුරෙන් එක කන්නයක් පීඩාවටපත් වුණා නියගෙන් තව කන්නයක් පීඩාවටපත් වුණා. එතකොට එනම් බරපතල ආර්ථික ප්‍රශ්නේ දරුවා ඒ ඇයිට තියෙනවා. එතකොට මේ ප්‍රශ්න අපි දකිනවා. නමුත් මේ ප්‍රශ්න දකිද්දී මේ පින්වත් ජනතාව තේරුම් ගන්න ඕනේ මොනම හේතුවක්වත් මේ ප්‍රශ්න ඉදිරියේ තව තව ප්‍රශ්න ඇති නොකර ගන්න. දැන් එහෙම නොදන්වා දානේ දීමෙන් වැළකුණොත් ඉන් සිදුවෙන්නා වූ අකුසලයේ එසේ මෙසේ අකුසලය ඒක හොඳට තේරුම් ගන්න. මොකද ඒකයි මම මුලින්ම කිව්වේ අකුසල් විපාක දෙන්නේ තව තව අකුසල් කරා පිව අරන් යන්න. මොකද අර ලෝසක මහරහතන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වුණා. ලෝසක මහරහතන් වහන්සේ රහත් ඵලයට පත් වුණත් උන්වහන්සේට කවදාක්වත් කුස පිරෙන්න ආහාරයක් ලැබුණේ නැහැ. ඒක සුන්දර ධර්මයක් එතන තියෙන්නේ. ඇයි රහත් ඵලයට පත් වෙලත් කුස පිරෙන්න ආහාරයක් කුසට ආහාරයක් ලැබුණේ නැත්තේ? පෙර සංසාරේ රහතන් වහන්සේ නමකගේ දාණය වැළක්වා. රහතන් වහන්සේ නමකගේ දාණය වැළක්වීමේ අකුසල් සංස්කාර නිසා මේ ජීවිතේ උතුම් රහත් ඵලයට පත් වුණ ආත්ම භාවයේ निराහාරව තමයි අපවත් වෙන දවස දක්වා ජීවත් වෙන්න උනේ. නමුත් අපවත් වෙන දවසේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කුස පිරෙන්න චතුමදුර වළඳවනවා. නමුත් බලන්න ඒසා බලවත් රහත් වෙන ආත්ම භාවයේ එවැනි බලවත් අකුසලයක් විපාකයට ආවේ සංසාරේ සංඝයාට රහතන් වහන්සේ නමකට දාණය අහිමි කිරීමේ වැළක්වීමේ සහ දායකින් පොළඹවා දාණය වැළක්වීමේ හේතු මත. ඉතින් එහෙමනම් අපේ ගිහි පින්වතුන්ලා තේරුම් ගන්න ඕනේ සමාජයේ තියෙන ආර්ථික ප්‍රශ්න ඔබලා නිර්මාණය කරපු දෙයක් නෙමෙයි ඔබලා වග කිය යුතු නැහැ. නමුත් ඔබලා දක්ෂ වෙන්න ඔබලා බාරගත් වාර්ෂික දානයක් තියෙනවා නම් මාසික දානයක් තියෙනවා නම් සලාක දානයක් තියෙනවා නම් මොන ආර්ථික ප්‍රශ්න තිබුණත් කරුණා කරලා ඔබලා ඒ දානිය වළක්වලා දැනුම් දීමකින් තොරව වළක්වලා බලවත් අකුසල් නම් සිද්ධ කරගන්න එපා. ඒ නිසා ඔබලාට දන් දෙන්න බැරි කමක් තියෙනවා නම් එහෙම බැහැයි කියලා ඇත්තටම කියන එක මං හිතන්නේ සාධාරණයි කියලා. මොකද කාට දානයක් තිබ්බත් වර්තමානයේ පුළුවන් කණ්ඩායම් හවුල් කරගෙන පොදු දානයක් ඇටියට ඒ දානේ පූජා කරන්න. එතකොට ඒකේ ආනිසංස පක්ෂය වැඩි වෙනවා. තේන්න? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අකුසල් විපාකයට එද්දී ඒ අකුසල් වලට අපි යට වෙන්නේ නැතුව ඒ අකුසලය පෙරලා නැගී හිටින්න. ඒ අකුසලේ යටපත් කරගෙන අපි නැගී හිටින්න. එතකොට ඔබට දානය දෙන්න ශක්තියක් නැත්තම් ඔබ හිතනවා මගේ තාත්තා වෙනුවෙන් මැරිච්ච අම්මා වෙනුවෙන් මම වාර්ෂික දානයක් දෙනවා. දැන් සමහරු ඇවිල්ලා කියනවා අපේ අම්මාගේ 25 වෙනි මේ අනුස්මරණය. අම්මා මැරලා අවුරුදු 25ක්. නමුත් සෑම වසරකම එදාට ඒගොල්ලෝ පන්සලට දානයක් දෙනවා. හාමුදුරන්ගේ දෙට්ට වඩම්බල අම්මා මැරලා අවුරුදු 25ක්. මට මතකයි පසුගිය දවසේ අවුරුදු 29ක් තාත්තා මැරිලා නෝනා කෙනෙක් ඇවිල්ලා දානයක් පූජා කළා අවුරුදු 29ක්. ඉතින් දැන් එවැනි දාන දිගින් දිගටම පූජා කළා අද ඔබට වත්කමක් නැත්තම් ඔබ නවතින්න අවශ්‍ය නැහැ.
ඔබ නවතින්න අවශ්‍ය නැහැ ඒක අකුසලයක් ඔබට නවතින්න සිද්ධ වෙනවා නම් ඒක ඔබේ අකුසල් සංස්කාරයක් ඔබේ විතරක් නෙමේ මැරිච්ච තාත්තා පින් බලාපොරොත්තු ඉන්නවා නම් ඒ මැරිච්ච තාත්තගේත් අකුසල් සංස්කාරයක් ඒ අදාළ පටිච්චසමුප්පන්න ජීවිතේ එතනදී ඔබ දක්ෂ වෙන්න අකුසලයේ විසින් ඔබට ඒ අවස්ථාව අහිමි කරද්දී ඔබේ අකුසලයේ යටපත් කරගෙන නැගී හිටින ඒ අකුසලයේ යටපත් කරගෙන නැගී හිටින්නේ කොහොමද මෙච්චර දවසක් ඔබ තනියමයි ඒ දානි දුන්නේ නෑ මම මේ පාර හවුලේ දන් දෙනවා හොඳයි මං 10 දිනක් එකතු කර ගන්නවා මං 15 දිනක් එකතු කර ගන්නවා මං හවුලේ දානයක් දීලා හවුලේ දානේ තියෙන අර ශ්‍රේෂ්ඨ ආනිසංස පක්ෂියක් ජීවිතේට එකතු කර ගන්නවා ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නයට වෙනදට වඩා පිරි ඉතිරි ගිය දානයක් දෙනවා ඒ නිසා මොන අකුසලයක් විපාකයට ආවත් බුදුරජාණන් වහන්සේට කී කරුණං මේ උතුම් ධර්මයට කී කරුණං උතුම් සම්මා දිට්ඨියට කී කරුණං කවදාක්වත් ඔබට ඒ දාණය වලක් වෙන දිශාවට ඔබ වරන් යන්නේ නැහැ ඒ නිසා පින්වත් ජනතාව දක්ෂ වෙන්න තව තව බලවත් අකුසල් විපාකයට එන මොහොතකයි අපි ජීවත් වෙන්නේ මේ උදා වූ වසර අත වශයෙන්ම බලවත් ආර්ථික ප්‍රශ්න ගොඩක් එක්ක උදා වෙන වසරක් ඒකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ඇඟිල්ල දික්කලා අපි කාටවත් චෝදනා කරන්නේ ඒකට අපි චෝදනා කරන්නේ අවිද්‍යාවටයි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මොනම හේතුවක්වත් සමාජගත වෙන බලවත් ආර්ථික අපහසුතාවයන් ඉදිරියේ ඔබ අකුසලේ කරා යන්න එපා ඔබ අලුත් ක්‍රමවේදයන් ඔස්සේ ඔබ දක්ෂ වෙන්න ඒ අකුසල් යටපත් කරගෙන වෙනදාට වඩා කුසලයේ තුල ශක්තිමත් වෙන්න. මම මුලින්ම මතක් කළා අපිටත් හිතා ගන්න බැරි අමුතු ගමනක් අපේ රට යනවා. අමුතු ගමනක්. දැන් අපිට පේනවා රටේ ජනතාව අපිට ඇවිල්ලා කියනවා දායක පක්ෂය ඇවිල්ලා කියනවා අපිට ඇහෙනවා මේ වසර මැතිවරණ වසරක් කියලා. කුමක් හෝ මැතිවරණ තියෙන වසරක් කියලා. ඉතින් බලන්න මේ වසර මැතිවරණ වසරක් නම් දැන් මේ මොහොතේ රට පාලනය කරන ගෞරවනීය පාලකතුමා මොලේ නැති කෙනෙක් නෙමෙයි අධ්‍යක්ීම් නැති කෙනෙක් නෙමෙයි තේන්න. එහෙනම් මේ වසරේ මේ විදිය මැතිවරණ වසරක් නම් වසර පටන් ගනිද්දිම ජනතාව ඉදිරියට මේසා බලවත් පීඩනයක් එල්ල කරන්නේ පින්තුනේ ඒක ඇතුලේ බලවත් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක හොඳින් තේරුම් ගන්න. මොකද ඉන්න ගෞරවනීය පාලකතුමා මෝඩ පාලකතුමෙක් දුර්වල පාලකතුමෙක් බලයට කෑදර නැති පාලකතුමෙක් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ වගේ මැතිවරණ වර්ෂයකදී මේ වගේ බලවත් ජනතා පීඩණයට පත් කරන ආරම්භයක් වසරේදී ඇති කරගත්තේ මහත්වෝ මොකක් හෝ බලවත් කුමන්ත්‍රණකාරී අභ්‍යන්තරයක් මේක තුල තියෙන්න පුළුවන්. තේන්න. එක්කෝ ජනතාව තුල බලවත් පීඩනයක් ඇති කරලා ඒ පීඩනයත් තුල රටේ බලවත් අර්බුදකාරී නොසන්සුන්තාවයන් ඇති කරලා ඒ නොසන්සුන්තාවයන් තුලින් ඒගොල්ලන්ගේ අරමුණු ඉටු කර ගැනීම මොකක් හෝ පිටිපස්සේ තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කුමක් හෝ විදේශීය බලවේගකගේ උවමනාවකට රට අරාජිකභාවයකට පත් කරන්න ගිහිල්ලා මේ ප්‍රධාන දේශපාලන පක්ෂ බලෙන් අයින් කරලා ඒගොල්ලන්ගේ අරමුණු ඉටු කරන අන්තවාදී කණ්ඩායම් බලයට ගැනීම යම් යටි උපක්‍රමයක් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ වසරක් ආරම්භ වෙන වෙලාවේ මේ වගේ බලවත් ආර්ථික අහේනියකට අවුණු වශයෙන් පොහොර ටික පවා රටේ කෘෂිකර්මය බිඳ වැටිලා තියෙනවා. ජනතාවට අවශ්‍ය එළවලු ටික පළතුරු ටික ඒවයි මිල හොඳටම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ සියල්ල ඒ ආකාරයෙන් කඩා වැටෙද්දී පෙනි පොහොර ටිකටත් මේක මේ බදු වැඩි කරලා තියෙන මාත්‍යෝ මේක ඇතුලේ නම් බලවත් කුමන්තනයක්. ඒ නිසා ජනතාව දක්ෂ විය යුතුයි. මේ කුමන්තනකාරී දේවල් මේ මා විද්‍යාවේ මුල් තුෂ්ණාවේ බලවත්භාවය අපි කියවා මාරාවේශයට පත් වූ දේශපාලනයක් අපේ රටේ තියෙන්නේ තුෂ්ණාවෙන් මාරාවේශයට පත් වූ දේශපාලනයක්. එතකොට මේ තුෂ්ණාවේ මාරාවේශයට පත් වූ දේශපාලනයේ තුල ගන්නා වූ සෑම තීරණ තීන්දුවකම ගැඹුරු යටි අදහසක් සැඟවිලා තියෙනවා. ඒ නිසා මම නැවතත් මේ උතුම් ධර්ම යාත්‍රා වැඩසටහනෙන් ඒක මතක් කරනවා. ඒ නිසා මෙවැනි බදු වැඩි කිරීමක් මේ මැතිවරණ වර්ෂයක් ආරම්භෙදිම මේක සිද්ධ කරන්නේ පින්වතුනි බලවත් කැළඹිලිකාරී ස්වභාවයකට එක්ක සමාජයේ අරන් ගිහිල්ලා ඒ තුලින් ඒ අයගේ දේශපාලන වාසි ලබා ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් විදේශීය බලවේගයක් විදේශීය තානාපති කාර්යාලයක් පොළඹවලා රට තුල බලවත් අන්තවාදී ආණ්ඩුවක් කරා
යාමට අදාළ පරිසරය සකස් කරලා මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් කෙරේ ජනතාවගේ ප්‍රසාදය බින්දවලා ඒ අයගේ රූකඩයක් බවට පත්වෙන දේශපාලනයක් මතු කර ගැනීමේ ජවනිකාවක් වෙන්නත් පුළුවන් අර පසුගිය අරගලකාරී පැවති වායේ උnder තේරුම් ගන්නේ අරගලකාරී පසුගිය අරගලයේ කියලා රට තුල ක්‍රියාත්මකන ක්‍රියාත්මක භාවයේ තුල පිටිපස්සේ හිටිය ජාත්‍යන්තර නෝනා කවුද කියන කාරණේ හැමෝම දන්නවා. ඒ නෝනාදත් සක්‍රියව ඉන්නවා. ඒ නිසා මේ ආර්ථික අර්බුදය මතු කරලා තියෙන මේ ආර්ථික අර්බුදය බොහොම යටි අරමුණක් තුලයි මතු වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාව දක්ෂ විය යුතුයි. මේ ඔබේ රට, මේ ඔබේ ජාතිය, මේ ඔබේ දේශපාලනය, මේ ඔබේ අනාගත පරපුර ජීවත් වෙන මාතෘභූමිය. ඒ නිසා ඔබේ දයාබර අම්මලා තාත්තලා ජීවිත පරිත්‍යාගයෙන් ඔබට අයිති කරලා දුන්න මාතෘභූමිය. ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි. කොයි ආකාරයෙන් මේ දේශපාලන මාරාවේශය තුෂ්ණාවේ දේශපාලන මාරාවේශය ක්‍රියාත්මක වුණත් ඔබ බුද්ධිමත් වෙන්න. ඔබ බුද්ධිමත් වෙන්න. ඔබ බුද්ධිමත් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ සුන්දර දේශනා කළා තියෙනවා කොතනකවත් අපිට වරදින්න හේතුවක් නැහැ. අපි මේ සෑම දෙයක්ම වරද්දගන්නේ අපි බුදුරජාණන් වහන්සේට කීකරු නැති නිසා. ඒක හොඳින් තේරුම් ගන්න. අපි බුදුරජාණන් වහන්සේට අකීකරු නිසාම අපි සෑම තැනකදීම අපිට තියෙන සෑම අවස්ථාවක්ම අපි අහිමි කරගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව අපිට දේශනා කරනවා මම මේක අතීතේ ඕන තරම් කියලා තියෙනවා මේක නැවත නැවතත් කිපී යුතු ධර්මයක් රාජ්‍යයක් අධාර්මිෂ්ඨ වෙද්දී නායකයා අධාර්මිෂ්ඨ වෙද්දී සියල්ලම අධාර්මිෂ්ඨ වෙලා යනවා. සියල්ලම අධාර්මිෂ්ඨ වෙලා යනවා. එහෙමනම් අපිට අද නායකයා ධාර්මිෂ්ඨ කරන්න බෑ. ඒ තැනට රට යන්නේ නැහැ. ඒක කවදාකවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි මේ මොහොතේ. තේන්න. ඒ නිසා නායකයා නිවැරදි වෙන්නේ නැත්නම් කවදාකවත් ඇමති මණ්ඩලය නිවැරදි කරන්නත් අපිට බෑ. ඇමති මණ්ඩලයත් නිවැරදි වෙන්නේ නැත්නම් මන්ත්‍රී මණ්ඩලයත් නිවැරදි වෙන්නේ නැහැ. තේන්න. ඒ සියල්ලම එකම පවුලක්. ඒ සියල්ලම එකම කණ්ඩායමක්. ඒ සියල්ලම එක ඥාති සමූහයක්. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි. මහා සංගරත්නය මහන බමුණන් ඉන්පස්සේ ජනතාව මෙන්න මේ කණ්ඩායම් දෙක නිවැරදි වෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මෙන්න දැන් බුදුරජාණන් වහන්සේ නිවැරදි කරන්න කිව්ව පාරේ අපිට නිවැරදි කරගන්න බෑ. ඒ තරමටම සමාජය අකුසලයේ ගොහරුවට බැහැලා ඉන්නේ. අකුසලයේ කිඳා බැහැලා ඉන්නේ. වර තුල කිඳා බැහැලා ඉන්නේ. ඒ නිසා අපිට නායකත්වයේ ඇමති මණ්ඩලයේ මන්ත්‍රී මණ්ඩලයේ මේක වෙනස් කරන්න බෑ. මොකද ඒ අය එකම කණ්ඩායමක් එකම ඥාතියෙක් බවට පත් වෙලායි තියෙන්නේ. ඒ නිසා ජනතාව දක්ෂ විය යුතුයි. නායකයා වෙනස් වෙන්නේ නැත්නම් ඇමති මණ්ඩලය නිවැරදි වෙන්නේ නැත්නම් මන්ත්‍රී මණ්ඩලය නිවැරදි වෙන්නේ නැත්නම් ඊළඟට ඉන්නේ මහන බමුණන් සහ ජනතාව. ඒ නිසා මේ මොහොතේ අපිට කියන්න තියෙන්නේ කරුණා කරලා මහන බමුණන්. ඒ කියන්නේ මේ මහා සංඝරත්නය අන්‍ය ජාතික අන්‍ය ආගමික ඒ පූජකතුමල්ලා තමන්ගේ සාස්තුන් ධර්මයන්ට අදාළව ක්‍රියාත්මක වෙන්න. දැන් අපේ සාස්තුන් වහන්සේ බෞද්ධයාගේ සාස්තුන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරනවා ඔබට නිවැරදි වෙන්න නම් මාර්ගය තමයි ආරියශාංගික මාර්ගය. එච්චරයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේ සීලේ ශක්තිය මෛත්‍රියේ ශක්තිය අන්න නිවැරදි වෙන මාර්ගය තන තියෙනවා. එනිසා අපි දක්ෂ විය යුතුයි නායකයෝ නිවැරදි වෙන්නේ නැත්නම් අපි ධර්මයෙන් නිවැරදි වෙන්න සංඝයාවන අපි ධර්මයෙන් නිවැරදි වෙන්න එහෙම සංඝයාවෙන් අපි නිවැරදි වෙනවා වගේම අන්නේ පූජකතුමල්ලා තමන්ගේ ශාස්ත්‍රීය ධර්මයන්ට අදාළව නිවැරදි වෙන්න. මොකද ඒ ශාස්තුන් වහන්සේලා සීලය වර්ණා කරනවා මෛත්‍රිය වර්ණා කරනවා. එනිසා ඒ තුලින් අපේ සංඝ සමාජයේ අන්නේ පූජකතුමල්ලා ශක්තිමත් වෙද්දී ජනතාව දක්ෂ විය යුතුයි. නායකයෝ වැරදි කරනවා නම් ජනතාවත් වැරදි කිරීම නෙමේ කළ යුත්තේ. නායකයෝ වැරදි කරනවා නම් පූජක පක්ෂයත් වැරදි කිරීම නෙමේ කළ යුත්තේ. එහෙම කළොත් අපේ ගැළවිල්ලට කවුරුත් අපිට නැහැ. අපි සියල්ලම විනාශය කරා යන්නේ. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි. ඉහලින් පිරිසිදු වෙන්නේ නැත්නම් අපි තුලින් මේ පිරිසිදුභාවය මතු කරලා ගන්න. අපි තුලින් මේ පිරිසිදුභාවය මතු කරලා ගන්න. ජනතාව තුලින් මේ පිරිසිදු භාවය මතු කරලා ගන්න. මහා සංඝයා තුලින් මේ සීලේ ශක්තිය මතු කරලා ගන්න. ජනතාව තුලින් සීලේ ශක්තිය සම්මා දිට්ඨියේ ශක්තිය මෛත්‍රියේ ශක්තිය මතු කරලා ගන්න. දැන් නිවැරදි වෙනවා නම් නිවැරදි වෙන්න තියෙන තැන උතනයි. එහෙම නැතුව අපි තව දුරටත් අනේ රජය විසින් නායකයෝ විසින් මේ රටේ දේශපාලනය විසින් මේ රට නිවැරදි කරයි කියන
මුලාවට නම් තවදුරටත් යන්න එපා. ඒක අපි දවල් දකින සිහිනයක් පමණක්මයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්නේ ඉහළ නිවැරදි නොවෙනවා නම් පහළ නිවැරදි කරගන්න. ඒක බොහොම අමාරු කාර්යයක් නමුත් බුදුරජාණන් වහන්සේ සැප ලබන මාර්ගය අපිට කියලා තිනවා. දුකෙන් මිදෙන මාර්ගය අපිට කියලා තිනවා. ප්‍රශ්න වලින් අත් මිදෙන මාර්ගය අපිට කියලා තිනවා. ඒක උතුම් ආරෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා රට මේ යන අරාජිකභාවයෙන් ගොඩ ගන්න. රට දවසින් දවස පත් වෙන මේ අරාජිකභාවය. උවමනාවෙන්ම ජනතාව මත පරපඩවන මේ ආර්ථික විකෘතිය ජය ගන්න නම් මං හිතනවා නායක පින්වතුල්ලාට බැන බැන ඉඳලා තේරුමක් නැහැ. නායක පින්වතුල්ලාට දේශ කර කර ඉඳලා තේරුමක් නැහැ. උද්ඝෝෂණ කරලා පැකට් පිකටින් කරලා නැති තව තව දේශීය වෛරය පලිගැනීම ඇති කරගත්තොත් තව තව නායකයෝ වගේම ජනතාවත් විකෘතිය කරාමයි යන්නේ. අකුසලයෙන් විකෘතිය කරාමයි යන්නේ. ඒ නිසා යමෙක් මෙවැනි ආර්ථික විනාශයන් මේ වගේ ජාතික විනාශයන් ඉදිරියේ අපි පලිගන්න ගියොත් අපි චෝදනා කරන්න ගියොත් අපි මේවාට එරෙහිව මහපාරවල් වලට බහින්න ගියොත් පින්වතුනි නායකයෝ වගේම ජනතාවත් කරන්නේ රටට විනාශයක්. මේ සිද්ධ වෙන්නේ ඒකයි. දැන් මේ නායකයෝ සිද්ධ කරගන්න උත්සාහ කරන්නේත් ඒකයි. මොකද මේසා බලවත් අනතුරකට ජනතාව මේ අවුරුද්දක් ආරම්භෙදි මේ විදියට දාන්නේ පින්වතුනි ජනතාව මහපාරට ගන්න. එහෙම වෙන්න පුළුවන්. ජනතාව උද්ඝෝෂණයට ගන්න. එහෙම වෙන්න පුළුවන්. ඒවා මතු කරලා තමන්ගේ අරමුණු ඉටු කරගන්න එහෙම වෙන්න පුළුවන්. එමනම් තව දුරටත් පින්වතුනි මේ අධාර්මිෂ්ඨ දේශපාලනයට ඔබ අත්වැලක් විය යුතු නැහැ. ඔබ අත්වාරුවක් විය යුතු නැහැ. ඒ නිසා විනාශකාරී දේශපාලනය අයින් කරන්න බැරි තරමටම මුල් බැහැගෙන තියෙන මේ මොහොතේ පින්වතුනි ඔබ දක්ෂ වෙන්න. මේ රටේ පූජක පක්ෂය මහා සංඝරත්නය අන්‍ය ආගමික පූජකතුමන්ලා රටට ආදරේ නම් ඔබලා අවංක නම් ඔබලා ජාතික සමගියක් තුල හැමෝම අත්වල් බැඳගෙන ලබන්න පුළුවන් සෞභාග්‍යයක් ලැබමින් මැරෙනකන් ජීවත් වෙන්න ඔබට අවශ්‍ය නම් ඔබේ අනාගත පරපුරට නිදහසේ ජීවත් වෙන්න මේ රට යම් කාලයකට ඉතුරු කරන්න පුළුවන් අවශ්‍යතාවයක් ඔබට තියෙනවා නම් පින්තුනේ නායකයෝ රට හදනකම් බලන් ඉන්න එපා. ඔබ හැදිලා උඩට එන්න. ඔබ නිවැරදි වෙලා උඩට එන්න. මේ රටේ ජනතාව නිවැරදි වෙලා සීලෙන් නිවැරදි වෙලා මෛත්‍රියෙන් නිවැරදි වෙලා සද්ධාවෙන් නිවැරදි වෙලා ඔබලා උඩට આવොත් පමණක්මයි මේ ප්‍රශ්නෙට කොතනින් හෝ පුංචියෝ විසඳුමක් තියෙන්නේ. නමුත් එතෙන්ට එන්න ජනතාවවත් අපේ පූජක පක්ෂයවත් කල්පනා කරන්නේ. ඒගොල්ලෝ කල්පනා කරන්නේ. ඒගොල්ලෝ තාමත් අර උඩ ඉන්න 226 දෙනාගෙන් තාමත් යහපත බලාපොරොත්තු වෙනවා. ඉබ්බංගෙන් පිහාටු බලාපොරොත්තු වෙන වගේ තාමත් එතන බලාපොරොත්තු වෙන. නමුත් අපිට පේනවා ඒක කවදාකවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ පවතිනා වූ බලවත් ආර්ථික ප්‍රශ්න ඉදිරියේ ජනතාව දවසින් දවස අකුසලයටමයි යන්නේ. එක පැත්තකින් ජනතාවගේ දන් දීමේ ශක්තිය දුර්වල වෙනවා. එක පැත්තකින් ශාසනයට ලැබෙනා වූ සිව්පසය දුර්වල වෙනවා. ඒ විතරක් නෙමෙයි සමාජගත බලවත් ආර්ථික ප්‍රශ්න නිසා ජනතාව තුළ ඇතිවෙන මානසික පීඩාවන් නිසා ජනතාව මත්ද්‍රව්‍ය වලට යොමු වෙනවා, මත් පෙති වලට යොමු වෙනවා, අරක්කු කසිප්පු වලන වෙනවා. ඒ විතරක් නෙමේ අද අපේ නායකින් පූර්වාදර්ශ දෙන්නේ විකුණගෙන කන්න, හම්බු කරන් කන්න පූර්වාදර්ශ දෙන්නේ නැහැ. නිෂ්පාදනයක් කරගෙන කන්න, හම්බු කරන් කන්න, දහඩිය වගුරුලා කන්න එහෙම පූර්වාදර්ශයක් අපේ නායකයෝ දෙන්නේ නැහැ. අපේ නායකයෝ රටට දෙන්නේ කුමන සම්පතක් තිබ්බද ඒක විකුණගෙන කන්න. ලාභ ලබන දේත් විකුණනවා. ලාභ ලබන්න පුළුවන් දේත් විකුණනවා. ඒ කියන්නේ විකුණම් කන සංස්කෘතියක් තමයි අපිට දායාද කරන්නේ අපේ නායකයෝ. ඒ විකුණම් කන සංස්කෘතිය නිසා අද මේ රටේ ජනතාව ඒ සංස්කෘතියේම කොටස්කරුවෙක් වෙලා තමන්ගේ ඇඟත් විකුණම් කනවා. තමන්ගේ බිරිඳ විකුණම් කනවා. තමන්ගේ දියණිය විකුණම් කනවා. තමන්ගේ පුතා විකුණම් කනවා. තමන්ගේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය මේ සියල්ල විකුණම් කන තැනකට අද රට ගෙනල්ලා තිනවා. මෙතෙන්ට ගෙනාවේ නායකතුමන්ලාගේ වැරදි පූර්වාදර්ශමයි. ඒ නිසා අපි තාමත් උත්සාහ ගන්නේ නායකයෝ කරන දේ අපිත් කරන්න. නායකයෝ කරන දේ අපිත් කරන්න. රටේ නායකයෝ රටට ආදරේ නැහැ.
රටට ආදරයක් තියෙන නායකයෙක් මට නම් පේන්නේ ඇත්ත මං කියන්නේ. දේශපාලනිකින් නෙමෙයි. දේශපාලන ඇහැකින් බැලලා නෙමෙයි මං කියන්නේ. නමුත් එහෙම නායකයෙක් හිට උතන ඉන්නවා නම් අනේ මං සුවපත් වේවා කියලා යාට ගරු කරනවා. යාට ආශිර්වාද කරනවා. කියන්නේ කොතනකවත් පෞද්ගලික තරහක් පෞද්ගලික පරිගැණීමක් පෞද්ගලික චෝදනාවක් නෙමෙයි. නමුත් අපිට එහෙම දෙයක් පේන්නේ නැහැ. අපිට එහෙම දෙයක් පේන්නේ නැහැ. මොන ශේෂ්ත්‍රය ගත්තත් මොන ඇමතිකම ගත්තත් අපි දකින්නේ සමාජයට කරන පරිගැණීමක්මයි. සමාජයට කරන පරිගැණීමක්මයි. දැන් සෞඛ්‍ය කියන අමාත්‍යංශය ගන්න, අධ්‍යාපනය කියන අමාත්‍යංශය ගන්න, පරිසරය කියන අමාත්‍යංශය ගන්න. මොකද්ද කරන්නේ? පලි ගන්නවා. පාසල් දරුවගෙන් පලි ගන්නවා. නිදහස් අධ්‍යාපනය විනාශ කළ දරුවගෙන් පලි ගන්නවා. නිදහස් සෞඛ්‍ය විනාශ කළ අහිංසක රෝගීන්ගෙන් පලි ගන්නවා. මේ රටේ සදාචාරයේ සංස්කෘතිය විනාශ කළ ජනතාවගෙන් පලි ගන්නවා. පුතේ, එවැනි දේශපාලනයක් අද තියෙන්නේ? එවැනි දේශපාලනයක් මන් දන්නේ නැහැ. මට සමහරලාට මට හිතෙනවා අනේ මේ ඉන්න දේශපාලක්න මහත්තුරු අර පසුගිය දවස්වල අරගලේ තමන්ගේ දේපල තමන්ගේ නිවාස පුච්චල දැමීමේ පලිය ජනතාවගෙන් ගන්නවා කියලා නේද ගන්නවා නේද කියලා හිතුන අවස්ථා මට තියෙනවා. අනේ එහෙම නෙවෙයිනම් මං දහස් වාරයක් සමාවිල්ලනවා. මේක චෝදනාවක් නෙමේ. ඔබලා එසේ පලි ගන්නවා නම් ඔබලා කෙරේ අනුකම්පා වෙනුයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම මේ කියන්නේ. ඔබලා කෙරේ මෛත්‍රියනොයි මේ කාරණේ කියන්නේ. පොත හොඳටම පැහැදිලිව පේනවා මේ රටේ විශේෂයෙන්ම අධ්‍යාපන සෞඛ්‍ය මේ ශේෂ්ත්‍ර දිහා බලද්දී ජනතාවගෙන් පලි ගන්නවමයි කියලා. ජනතාවගෙන් පලි ගන්නවා. මේක නිවැරදි කරන්න ගොඩ දාන්න නෙමේ හදන්නේ, විනාශය කරාම අරන් යන. විනාශය කරාම අරන් යන. තීන දේවල් විකුණකනම කාන්න. දැන් සමහර මහත් එක්ක ඇවිල්ලා කියනවා සාමින්වංශ මේ ආයතනය හරි නායකයෙක්ගෙන් අවුරුද්දෙන් ගොඩ දාන්න පුළුවන්. නමුත් ඒකට ආයෝජකයෝ වෙනවා. හරි මිනිස්සෙක් දාලා ඒක ගොඩ ගන්නේ නැහැ. යම් ආයතනයක් ලාභ ලබනවා නම් පුතේ අපේ දේශපාලඥයන්ට ඒක දකින්න කැමති නැහැ. ඒක දකින්න කැමති නැහැ. මොකක්කෝ දෙයක් කරලා අර ලාභ ලබන්නට හේතුන නායක ආයතනින් අයින් කරලා ඒක පාඩු කරනවා. මොනවද මේ පලි ගන්නවා? ඇයි පලි ගන්නේ? දැන් ඔබලා මේ කාගෙන්ද පලි ගන්නේ? සමස්ත කෝටි 2 කෝටි 40 ලක්ෂයක් ජනතාවගෙන් ඔබලා පලි ගන්නවා. අනාගත පරපුරෙන් ඔබලා පලි ගන්නවා. මේ රටේ අතීතයේ මුතුන් මිත්තෝ මේ ආරක්ෂා කරලා දීපු මේ සංස්කෘතිය සදාචාරය අපේකම මේ ජාතියේ එකමුතුව ජාතියේ සමගිය පුතේ මේවා විනාශ කරමින් මහා අකුසල් කන්දක් කර ගන්නවා. ඒ නිසා ඔබලාට මේ විනාශයන් තේරෙන්නේ නැත්තම් තේරුම් ගන්නයි මේක කියන්නේ. එහෙම නැතුව කිසිම චෝදනාවක් මෙතන නැහැ. කිසිම චෝදනාවක් මෙතන නැහැ. ඒ නිසා ඔබලා දක්ෂ වෙන්න. ජනතාව ඔබලාට බලය පවර්ලා තියෙනවා. ඒක හරි. නමුත් ඒ බලය නිවැරදිව යොදවන්න. හමුදාවේ ඉන්නවා, පොලිසිය ඉන්නවා. එහෙම කියලා ඔබලා බලය වැරදි ආකාරයට නම් යොදන්නේ පින්තුනේ ඔබලා මරණාසන්න මොහොතේ ඔය කිසිම හමුදාවක් ඔබලා ගලව ගන්න පුළුවන් කමක් නැහැ. ඔය කිසිම නිල බලයක් ඔබලාට ඔබලාව ගලව ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ලැබුණු අවස්ථාව ඔබලා පෙර මේ රටේ ඔය දේශපාලන කරන 226 දෙනා කියන්නේ පිත් පුතේ පෙර ජීවිතේ මහා පුණ්‍ය ශක්තියක්. ඔබලා පෙර ජීවිතේ සිල් රැකලා දන් දීලා මෛත්‍රිය වඩලා හවුලේ දන් පූජා කරලයි ඔය පිරිවර සම්පත් ඔය මහා ජනතා කැමැත්තත් එක්ක ඔය සිළු තනතුරු ලබලා තියෙන්නේ. එනිසා ඔබලාගේ ඔය පුණ්‍යවන්තභාවයේ තේරුම් ගන්න. එවන් පුණ්‍යවන්තභාවයක් ඔබලා ලබලා ඔබලාගේ කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා කෙටි රූපයේ ආස්වාදයේ උදෙසා මුළු රටක් මේ විදිහට විනාශ කරද්දී පින්වතුනි කල්ප කෝටි ගානක සාංසාරික සතරපා දුකක් පමණයි අපේ නම ඉදිරියේ අපි දියාගන්නේ. ඒක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් සතෙකුට දෙන කෑම ආහාර වේලක ආනිසංස 100ක් තියෙනවා කියලා. තිරිසන් සතෙකුට දෙන කෑම වේලේ ආනිසංස 100ක්. එහෙනම් තිරිසන් සතෙකුට පාරක් ගැහුවොත් විපාකයන් 100කුත් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. එහෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන දාන වේලක සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නෙක් සතුටු කිරීමෙන් ආනිසංස ලක්ෂයකට වැඩිය වැඩෙනවා කියලා. සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නෙක් ආනිසංස ලක්ෂයකට වැඩි කියනවා.
එවැගේම මිත්‍යා දෘෂ්ටික සිල්වත් කෙනෙකුට දෙන්නා වූ දානීය ආනිසංස දසදහසක් වැඩි කියනවා. එහෙනම් බලන්නකෝ ඔබලා හොඳින් හිතන්න මේ රටේ ගෞරවනීය දේශපාලන කරන පින්වතුන්ලා හොඳින් හිතන්න. ඔබලා නිසා එක දවසට මේ වැඩි කිරීම මේ බදු වැඩි කිරීම හේතුවෙන් මේ මාසය පුරාවට මිනිස්සෙන්ගේ සිත් කොච්චර ඔබලා වේදනාවට පත් කළාද කියලා බලන්න. සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමේ ඉන්න අය ලක්ෂ ගාණක් හිත වේදනාවට පත් කළා. මානසික පීඩාවට පත් කළා. ඒ නිසා බලන්න ඔබලා කොච්චර අදක්ෂද කියලා. ඔබලා දක්ෂ නම් මේ සද්ධානුසාරී ධම්මානුසාරී ලක්ෂ ගාණක් ජනතාවගේ හිත සතුටු කරන්න. හිත සතුටු කරන්න. පින්වතුනි ඔබලාට සංසාරේ සක්විති රජකම ලබන්න පින ඔබට ලබා ගන්න පුළුවන්. ඔබලාට පුළුවන් නම් මේ මිත්‍යා දෘෂ්ටික භාවයෙන් ඒ කියන්නේ බුදුදහමෙන් තොර අන්‍ය ආගමික පින්වතුල්ලා ලක්ෂ ගාන පින්වතුනි සතුටු කරන්න. ඔබලාට සංසාරේ සක්විති රජකම ලබන්න අවශ්‍ය පින ඔබලා රැස් කරගන්න. බලන්න මොනසා දුර්වල දෙයක්ද කරන්න කියලා. මේ කාමේ කෙටි ආස්වාදයට රූපේ කෙටි ආස්වාදයට යට වෙලා මේ හම්බු කරන් ගන්න කෝටි ගානක ධනෙට යට වෙලා මේ කෝටි දානත් අපි කවදා හරි අනුන්ට අයිති කරලා දීලා ඇස් දෙක පියාගෙන කල්ප ගණන් සතර අපායට වැටෙනවා. නමුත් අපි ඉදිරියේ සක්විති රජකම ලැබීමට අදාළ පින රැස් කිරීමේ මාර්ගය විවෘතව තියාගෙන එනිසා මේසා වැරදි දිශාවකට අපේ දේශපාලනයේ ගමන් කරනවා. වැරදි දිශාවට දේශපාලනයේ ගමන් කරද්දී ඒ වැරදි පූර්වාදර්ශ ඔස්සේ ජනතාවත් වැරදි දිශාවටම ගමන් කරනවා. ජනතාව මේ කණ්ඩායම් දෙකම නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සුන්දර ධර්මයේ තුල ඒ ධර්මය අපි ක්‍රියාත්මක භාවයට පත් කළොත් වර්ධින තැනක් නැහැ. වර්ධින තැනක් නැහැ. එනිසා මේ පවතිනා වූ ක්‍රමය පින්වතුනි බලවත් පන්ති විෂමතාවයක් පන්ති ભેදයක් කරා සමාජය අරන් යනවා. ඒ කියන්නේ ධනවත් දුප්පත් ભેදය බලවත් කරන ස්වභාවයකට රට අරන් යනවා. ඒ නිසාම ජනතාව තුල අසමගිය වැඩි වෙනවා. ප්‍රශ්න වලින් පීඩිත ජනතාව සැප විඳින මිනිස්සෙක් දකිද්දි වෛර කරනවා. ප්‍රශ්න වලින් පීඩිත ජනතාව සුඛෝපභෝගී වාහනයක යන මිනිස්සෙක් දැක්කොත් වෛර කරනවා. සැප විඳින ධනතාව තමන්ගේ දරුවා ජාත්‍යන්තර පාසලයකට යනවා දැක්කම වෛර කරනවා. පලිගන්න චේතනාවට එනවා. ඒ නිසාම පින්වතුනි සමාජය තුල බලවත් අසමගියක් ඇති වෙනවා. බලවත් අසමගියක් ඇති වෙනවා. දුප්පත් ජනතාව නිතරම හිතනවා තමන්ම සූරාකාලයි ධනපති පන්තිය සැප විඳින්නේ කියලා. ධනපති පන්තිය සැප විඳින්නේ කියලා. අන්නේ මතයට රජයේ ඉනිමන් දීලා තියෙනවා. ඉනිමන් තියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කළ යුත්තේ මොකද්ද කියලා. සම්මා දිට්ඨිය තින පාලකෙක් තේරුම් ගන්න ඕනේ ධනවත් භාවයත් දුප්පත් භාවයත් කියන්නේ හේතුඵල ධර්මයක්. සුන්දර ධර්මයක්. මම මෙතන වාඩි වෙලා මේ රටේ ජීවත් වෙන මහේශාක්‍ය ප්‍රභූ ධනවත් මිනිස්සුයෝ දකිද්දී අර දුප්පත් අහිංසක මිනිස්සුයෝ දකිද්දී අර මධ්‍යම පාන්තික ජනතාව දකිද්දී මං දකින්නේ ධර්මයක්. සුන්දර ධර්මයක්. මොකද්ද ඒ සුන්දර ධර්මය? කවුද ඒ සුන්දර ධර්මය අපිට කියලා දෙන්නේ? සම්මා දිට්ඨිය, කර්මය කර්මඵල විශ්වාසය. අර මහා ධනවත් භාවයට පත්වෙච්ච ප්‍රභු මහේශාක්‍ය භාවයට පත්වෙච්ච අර ඉහළ වෘත්තීය වේදීන් කියන්නේ කවුද? පින්වතුනි පෙරපින. පෙරපින. එතකොට අර දුප්පත් භාවයට පත්වුන සමාජය කියන්නේ කවුද? දානේ දුර්වලතාවයන් පෙර ජීවිතේ වර්ණයේ සැපේ බලයේ දුර්වලතාවයන් සුන්දර ධර්මයක්. නමුත් මේ රටේ ඕනෑම රාජ්‍ය නායකයෙක් මේ සුන්දර ධර්මයේ තේරුම් ගන්න ඕනේ. මේ සුන්දර ධර්මයේ තේරුම් ගත්තාම ඒ නායකයාට මේ රටේ ධනපති පන්තිය කියන්නේ ධර්මයක්, මේ රටේ දුප්පත් පන්තිය කියන්නේ ධර්මයක්. ඔහු දක්ෂයි මේ ධර්මය නිවැරදිව කළමනාකරණය කරගන්න. ඔහු දකිනවා සම්මා දිට්ඨිය තින පාලකයා දකිනවා මේ ධනවත් මහේශාක්‍ය ප්‍රභූ පන්තිය කියන්නේ පෙර ජීවිතේ පින වැඩි පිරිසක්. පෙර ජීවිතේ පින වැඩි නිසා ඒගොල්ලන් දැනුමෙන් බුද්ධියෙන් උගත්කමින් වැඩි භාවයට පත් උනේ. ඒතොර රජයක් දැනගත යුතුයි. ඒ දැනුමෙන් බුද්ධියෙන් උගත් භාවයෙන් ඉහළේ පන්තිය උපයෝගී කරගෙන ඒගොල්ලන්ට දෙන්න තියෙන පහසුකම් දීලා යටිපතළු පහසුකම් දීලා ඒ අය නිෂ්පාදන ශේෂ්ත්‍රයට යොදාගෙන පින්තුණි ඒ අයට
තව 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 ධනවත් වෙන්න තව තව මුදල් හම්බ කරන්න මාර්ගය සකස් කරලා දෙන්න. ඒ ධනවත් පන්තියේ පිනෙන් ඒ ආකාරයෙන් ප්‍රයෝජනයට අරගෙන ඒ ධනවත් පන්තියෙන් සාධාරණ බදු මුදල් නිවැරදිව එකතු කරගන්න. අද ඒක වෙන්නේ නැහැ. අද ජනතාව තුල බලවත් චෝදනාවක් තියෙනවා රුපියල් 100ක් බදු ගෙවිය යුතු ධනවතා රුපියල් 10යි ගෙවන්නේ කියලා. රුපියල් ලක්ෂයක් බදු ගෙවන්න තියෙන ධනවතා රුපියල් 1000යි ගෙවන්නේ කියලා. නමුත් අහිංසක මිනිසයාට ඒ දේ බලපාන්නේ නැහැ. ඒ මිනිසයා සීනි කිලෝ එකනොත් ගෙවන බද්දත් ධනවත් කෙනා සීනි කිලෝ එකට ගෙවන බද්දත් එකම බද්දක්. ඒ නිසා සම්මාදිට්ඨිය තියෙන පාලකයා දක්ෂයි. මේ රටේ ධනවත්භාවය කියන්නේ පෙර පිනේ ඵලයක්. ඒගොල්ලන්ගේ දැනුම බුද්ධිය හැකියාව ශක්තිය වැඩි. ඒ පින පිනේ ඵලය ඒ ශක්තිය උපයෝගී කරගෙන ඒ අය නිෂ්පාදන ශේෂ්ත්‍රයට ශක්තිමත්ව යොදලා ඒ අයට අවශ්‍ය ණය පහසුකම් රාජ්‍ය පහසුකම් යටිතල පහසුකම් ලබලා දීලා ඒ අය තුලින් ජාතික ධනය භාණ්ඩාගාරය ශක්තිමත් කරලා නිවැරදි ආකාරයෙන් බදු අරගෙන ඒ බදු මුදලින් දුප්පත් ජනතාවට අවශ්‍ය පොහොර ටික බීජ ටික නිෂ්පාදන ද්‍රව්‍යයන් ලබලා දීලා පින්තුනි ධනවතාගේ බදු මුදලින් දුප්පතාව පෝෂණය කරන්න. ධනවතාගේ බදු මුදලින් දුප්පතාව පෝෂණය කරද්දී දුප්පත් මිනිස්සයා දන්නවා අනේ අපි නැගී හිටින්නේ ධනවතාගේ බදු මුදල් වලින්. රජයේ නිවැරදිවේ බදු මුදල් එකතු කරලා ඒ බදු මුදල් අනේ අපේ දියුණුව උදෙසා යොමු කරලා තියෙනවා. එහෙම හිතද්දිම පින්තුනි සමාජය තුල පන්ති ભેදය ඇති වෙන්නේ නැහැ. පන්ති අරගල ඇති වෙන්නේ නැහැ. පන්ති විෂමතා ඇති වෙන්නේ නැහැ. දුප්පත් කෙනා ධනවත් කෙනාට සුවපත් වේවා කියනවා. දුප්පත් කෙනා රාජ්‍ය පාලකයාට සුවපත් වේවා කියනවා. මොකද රාජ්‍ය පාලකයා රාජ්‍ය ධර්මානුකූලව කළමනාකරණය කරනවා. ඔහු දක්ෂයි ධනවතා දුප්පතා ධර්මයක් හැටියට දැකලා ඒ ධනවතාට රාජ්‍ය සම්පත් හැකියතාක් ලබලා දීලා ඔහු උසස් නිෂ්පාදකේ බවට පත් කරලා ඒ තුලින් නිවැරදි බදු මුදල් භාණ්ඩාගාරයට අරගෙන දුප්පත් ජනතාව පෝෂණය කරන්න. එතනදිම පින්වතුනි සමාජය තුල පන්ති විෂමතාවයක් නෙමෙයි ඇති වෙන්නේ පන්ති ආදරයක් පන්ති ගෞරවයක්. ඒ නිසාම ඒ සමාජයේ දවසින් දවස දියුණු වෙන සමාජයක් බවට පත් වෙනවා. ඒ සමාජයේ දවසින් දවස දියුණු වෙනවා වගේම දවසින් දවසේ සමාජය සීලෙන් ශක්තිමත් වෙන සමාජයක් සමගිය ශක්තිමත් වෙන සමාජයක් හැමෝටම සුවපත් වේවා කියන සමාජයක්. පින්තුනේ මම මේ කතා කරන්නේ ධර්මය. නමුත් මේ ධර්මය වර්තමානයේට විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් ඔබ මේ ධර්මය විහිළුවක් හැටියට දැක්කත් පින්තුනේ ඒ විහිළුවක් හැටියට ඔබ දකින්නේ ඔබ තවමත් විහිළු කරන නිසා. එනිසා ඔබ දක්ෂ වෙන්න ධර්මයේ ශක්තිය නිවැරදිව ජීවිතයට ගත්ත භික්ෂුවක් මම ඔබට මේ කතා කරන්නේ. එනිසා අත්දැකීම් තුලනේ භික්ෂුව කතා කරන්නේ. පොත් බල්ලා නෙමේ අත්දැකීම් තුලින් සැප ලැබීමේ එකම මාර්ගය නිවන ලැබීමේ එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් අත්දැකීම් තුලනේ භික්ෂුව මේ කතා කරන්නේ. ඒ නිසා මේ දේවල් වර්තමානයේ සම්මා දිට්ඨිය හිඟ සමාජයට විහිළුවක් වුණත් පින්තුනේ වර්තමානයේ සමාජය නිවැරදි කරන්න නම් ඔය විහිළුව අපි සමාජයට එකතු කරගත යුතුමයි කියන කාරණය මේ සුන්දර උදෑසන හැමෝටම සිහිපත් කරනවා. පින්තුනේ මේ මොහොතේ පින්තුල්ලා සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර ධර්ම යාත්‍රා වැඩසටහන ශ්‍රවණය කරපු වෙලාවේ පින්තුල්ලාට බොහොම මිස්සිතින් ආශිර්වාද කරනවා. පින්තුනි නව වසරක් උදා වුණ මේ සුන්දර උදෑසන අප විසින් මේ රැස් කරගත්තා වූ සියලුම ධර්ම දානමය පින් පින්තුනි අපේ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලාටත් සියලුම ගෞරවනීය මහා සංඝ රත්නයටත් මේ සුන්දර උදෑසන මේ සුන්දර අලුත් අවුරුදු සතියේ මෙසිතින් අපි ප්‍රාර්ථනා කරමු. ඒ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලාට ගෞරවනීය මහා සංඝ රත්නයට මේ පින් ලැබුවා වූ නව වසර ධර්මයේ ආර්ථයන් වැඩෙන පින්තුනි සීලයට තව තව ශක්තිමත් භාවය එකතු කර දෙන සුන්දර නව සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරමු. ඒ වගේම
आशीर्वाद करोन दीर्घायुष धर्मे अर्थयन वेडेन सुभ नव वसरक पेवा पिंगतुनी मे लबुआ नव वसर सीले अर्थय शक्तिमत्वेन पांच सीले अर्थय आजीवात्मक सीले अर्थय अगय जनतावटात गौरवनीय पालक पिंगतुल्लाटात वेटहिन सुभ नव वसरक वेवा कियला मेसितिं आशीर्वाद करनवा तेरुवान सरणाई साधु साधु साधु।